අලුත් ලෝකය හරිමදේ හරියට හරිමදේ හරියට බෙහෙත් බොන සැවම දැනගත යුතු රහස් රසක්. අසනීපයක් ඇඟේ පතේ වේදනාවක් ඇති වුනාම අපි සොයන්නේ බෙහෙත් පෙත්තක්. සමහරු අනුන්ගේ ලෙඩවලට තුන් බෙහෙත් පෙතිත් ගන්නවා. තවත් අය ෆාමසියට ගිහින් නම කියලා බෙහෙත් පෙති ඉල්ලනවා. හරියට සබන් කෑල්ලක් ගන්නවා වගේ. වතුර බඳුනකට ලුණු කැටයක් දැම්මොත් ඒ වතුර ලුණු රස වෙන බව ඔබ දන්නවා. ලුණු හැදිලා තියෙන්නේ සෝඩියම් හා ක්ලෝරින් එකතු වීමෙන්. සෝඩියම්වත් ක්ලෝරින්වත් තවදුරටත් බෙදන්න බෑ. මුළු ලෝකෙම හැදිලා තියෙන්නේ සෝඩියම් ක්ලෝරින් වැනි මූලද්‍රව්‍ය 117න් එකක් හෝ කීපයක් එකතු වෙලා. මේ අනුව ලුණු වල අඩංගු මොනවද කියලා ඔබ හරියටම දන්නවා. ඒ වගේම ලුණු කැටයක් වතුර භාජනයකට දැම්මත් එහි වතුර ලුණු රස වෙන බවත් ඔබ දන්නවා. බටහිර ඖෂධ. එවන් නැත්නම් බොහෝ දෙනෙක් දන්න භාෂාවෙන් කිව්වොත් ඉංග්‍රීසි බෙහෙත් කියන්නේ ඒ කුඩා පෙත්ත තුල අඩංගු දේ හරියටම වෛද්‍යවරයා විසින් හඳුනන ඒක බිව්වම ශරීරය තුල වෙනසක් ඇති කරන බොහොම ශක්තිමත් දෙයක්. බටහිර ඖෂධ නොවන වෙනත් බෙහෙත් වර්ගවල අඩංගු දේවල් ගැන විශ්ලේෂණයක් බොහෝ විටම සිදුවන්නේ නැහැ. බෙහෙත් ශරීරයට හරියට මුරා ගන්න ක්‍රම කීපයක් තියෙනවා. බොහෝ විටම අප කරන්නේ බෙහෙත් මුඛයෙන් ගැනීමයි. ඒ හැරුණු විට ඉන්ජෙක්ෂන් ලෙසින් දිවයට තැබීමෙන් හුස්ම සමග පපුවට ඉසීමෙන් මෙසේ ඒ බෙහෙත්වලට අනුව ඒ ආකාරයෙන් ශරීරගත කෙරෙනවා. බෙහෙත ශරීරයට ගත් පසු ඒ අවශ්‍ය තැනට එනම් රෝගය ඇති තැනට ගෙනියන්නේ රුධිරයේ විසිරුයි. රුධිරය ශරීරය පුරා ගලා යන විට බෙහෙතද ඒ සමග ශරීරය පුරා ගමන් කරනවා. අවශ්‍ය තැනදී ඒ ක්‍රියාකාරී වන අතර අනවශ්‍ය තැන්වලටත් රුධිරය සමග ගමන් කරන්නේ ඉබාගත යන ගමනක් ලෙසිනුයි. සමහරක් බෙහෙත් වර්ග කෑමට පෙර ගන්නා ලෙස උපදෙස් දෙනවා. ඒ වගේම බොහොමයක් බෙහෙත් වර්ග කෑමට පසුවයි ගන්නෙ. කෑමට පෙර ගන්න කියන්නේ කෑම සමග මිශ්‍ර නොවීමටයි. ඒ නිසා බෙහෙත් ගත්වහම ආහාර ගැනීම නොකළ යුතුයි. එවැනි බෙහෙත් වර්ග ගත් විට පැය භාගයකට පමණ පසුවයි ආහාර ගත යුතු වන්නේ. එයට හේතුව බෙහෙත පැය භාගයක් පමණ ආමාශය තුල රැඳී පැවතීමයි. සමහර බෙහෙත් වර්ග කෑමට පසුව ගන්නා ලෙස උපදෙස් දෙන්නේ එම බෙහෙත් කෑම සමග මිශ්‍ර විය යුතු නිසයි. එහිදී කෑම ගත් පසු පැය භාගයක් පමණ ඇතුළත ඕනෑම වේලාවක එය ගත හැකි. ක්‍රමාන්ත වී ගැනීම පළක් නැහැ. හේතුව එවිට ආහාර දිරවා තිබෙන නිසයි. සමහර බෙහෙත් වලට එහි ඖෂධ නාමය හැරුණු විට එය නිපදවන සමාගම විසින් තවත් නමක් යොදනවා. එය හඳුන්වන්නේ ඖෂධයෙහි වෙළඳ නාමය ලෙසයි. නිදසුනක් ලෙස පැරසිටමෝල් ඖෂධයේ විවිධ වෙළඳ නාම ගණනාවකින් පැවතීම දැක්විය හැකි. අති රුධිර පීඩනයට ගන්නා සමහර බෙහෙත් වර්ග නිසා කකුල් ඉදීමීම, වියලි කැස ඇතිවීම සුලභ තත්ත්වයක්. එවැනි අවස්ථාවලදී බෙහෙත් වෙනස් කිරීම ප්‍රමාණවත්. මේ ආකාරයට ඖෂධ විසින් අපට ලැබෙන වාසි විශාල වගේම අවාසිත් නැතුව නොවේ. ඒත් අප රෝගී වීම වළක්වන්න බැහැනි. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා නරඹන්න පහලින් අලුත් ලෝකය අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දවස සුභ වේවා. ඔබට ජය වේවා.